बल को अपगे स्थिति का दाखिल नत्र करा अच्छुपत नाम ओ पाड़ में फोटोकॉपी अग्गाल तियागा न केला मां की हुआ नहीं अटे पांती ये लामे गेंग पुता केले ला फोटोकॉपी अग्गाल गान हरी अपने खादाहरण दिए निपते अपे पैरनी ताक्षण यहाँ विद्या की न माथु का अवतुल अच्छुपत तियनाए पिटुआं के तुना पेर लगान ना अच्छुपत तेना पिटवांगे पेर लगा तुंगी एक अनिताय पाड़ हो रहा अटे पंती लमेगिन पोता किल्ला फोटोकॉपिया गहल तियागन अटे पंती लमेगिन पोता किल्ला पलवीनी पाड़ फोटोकॉपिया गहल तियागन राइट अभी कथाकरण श्रीलंका वे सांप्रदायिक ताक्षणिक सह खलाव सांप्रदायिक ताक्षणे सह खलाव की मातृका कथा करे सांप्रदायिक ताक्षणे सह खलाव की मातृका वे अब अहुवेनोपते अद मातृका वैतनीम की मातृका अटते तवकोट साहुवेनवा वैतनीम निसा लांकिक लबागत जयग्रहण अपे वेव कुटस दिगा क्या जनुमा अपे वेव कुटस दिगा क्या दिखरा कुटस दिगा क्या दिखरा अपे वेव एक व्यवक्तम एक वर्गीयतम कुड़ा वेव एक वर्गीयतम कुड़ा वेव अनित वेव वर्गीतम विशाल वेव कुड़ा वेव सह विशाल वेव केला प्रधान कुटास दिखा के अड़ते वैविधिकरण पटन गत्ता इतने दी विशाल वैविधिकरीम राजवरुंगे मूलिकात्वेन सिद्धुवेनवा राजवरुंगे मूलिकात्वेन विशाल वैविधिकरीम सिद्धुवेनवा इतोड़े विशाल वैविधिकरीमे दी अपी अपे जायग्रहण गुड़ा लबा गत्ता विशाल वैविधिकराण पासे अपे आवश्यकतावेट ओनतर जलय तबागन पुलवा विशाल वैवाकिराट पास ओनतर जलय अपट गबड़ाकर त्यागन पुलवा मे वैविधिकरा वियलि कलापतु अनुराधपुर पुलोन्नरुवकियन प्रदेश सह वियलि कलापतु तमाय मे वैविधिकरा इतपड़े वैविधिकरा ඒ ප්‍රදේශයේ ජලය මදි නිසා වර්ෂාව කාලයකට ලැබෙනවා ලැබෙන ජලය ටික පුරවල තියාගන්න මිනිසුන් වැව් විදි කරා ලැබෙන වර්ෂා ජලය පුරවල තියාගන්න වහින කාලෙට පුරවලා පායන කාලෙට ඒවා ප්‍රයෝජනයට ගැනීම සඳහා වර්ෂා කාලෙදී වැව පුරවලා पायन कालट प्रयोजन गणीम सदहाय विशाल विधिकरण कटेतुरा इतकोट यालट गेटलुआ कति वही नति कालटा दड़ नियंगन कालट पायन कालट जलय नहकियन प्रश्नट यालट विशनुमा
ජලයේ නැහැ කියලා කවුරුවත් පීඩාවට පත්ුනේ නැහැ. හැමෝටම ගොවිතැන් කරන්න තමන්ගේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යන්න අවශ්‍ය ජලය ටික සපය ගන්න පුළුවන් වෙනවා. අන්න ඒ නිසා මොකද වෙන්නේ මහවැව් විධිකිරීම ලොකු ජයග්‍රහණයක් වශයෙන් එදා අය සැලකුවා. මහවැව් විධිකිරීම ලොකු ජයග්‍රහණයක් වශයෙන් සැලකුවා. ඒ ලොකු ජයග්‍රහණයක් බවට පත් වෙන්නේ පුතේ ඕනතරම් ජලය ඕන කාලයකට ගන්න වැව්වල පුරව ගන්න පුළුවන් වීම නිසා. වැව්වල පුරව ගත්ත නිසා ඕනතරම් ජලය මිනිසුන්ගේ වැඩවලට යොදා ගන්නට හැකියාව ලැබෙනවා. ඒ නිසා මහවැව් විධිකිරීම ලොකු ජයග්‍රහණයක්. ජයග්‍රහණය කරන්නේ ඔවුන්ට එතකොට ජලය කවදාවත් හිගවෙන්නේ නැහැ. වැස්සේ නැහැ කියලා කුමුරු වැඩ කරන්නේ නැතුව ඉන්න අවශ්‍ය නැහැ. වහින්නේ නැති කාලෙටත් කුමුරු වැඩ කරන්න පුළුවන්. වහින්නේ නැති කාලෙටත් අනිකුත් වගාවන් කරන්න පුළුවන්. පායන කාලෙට මිනිසුන්ට ජලය ගැටලුවක් උනේ නැහැ. ඒ නිසා මහවැව් විධිකරාට පස්සේ වැස්ස අදාළ කරගත්තේ නැහැ. ඕනතරම් ජලය වැව්වල පුරව ගත්තා වහින කාලය තුල. මහවැව් විධිකරාට පස්සේ මහවැවේ පිරෙන වතුර පොඩි වැව්වලට බෙදන්න පුළුවන් වුණා. මහවැවට අමතරව පොඩි වැව් රටේ බොහෝ වියලි කලාප තුල තිබුණා. කරන්ට් එක ගියානේ. පුතේ විදුලිය විසන්දවීමක් වුණා. චුට්ටක් ඉන්න හොඳේ. ඔහොම ඉන්න පොඩක් විදුලිය විසන්දවීමක් සිදු වුණා.
मोबाइल डेट हॉट फिर हम मोबाइल डेट फोन में नहीं है मैं ऑन कर दी हॉट सेकंड में है जाना बगी फोन नहीं करा अलग जराव खानों में खेल रहे हैं वो नहीं पता लग रहा मेरे को मारा है इंडिया में पता लगा तो इसी का ना अलग පුතේ අපේ ප්‍රදේශයට විදුලිය විසන්ධි කිරීම සිදු වුණා. අනේ අපේ ප්‍රදේශයට විදුලිය විසන්ධි කිරීම සිදු වුණා දැන්. ඒ නිසා මම කියනවා ඇහෙනවද පුතේ? මම කියනවා ඇහෙනවද? ඇහෙනවද පුතේ කියනේවා? ඔව්. විදුලි විසන්ධි වල කමක් නැහැ හොඳට අහගන්න මම කියලා දෙන්නම් එතකොට ශ්‍රී ලංකාවේ මහලැව් ඉදිකිරීමේ තාක්ෂණය හොඳට අහගන්න මහලැව් ඉදිකිරීමේ තාක්ෂණය महावैव दिखिरीमे ताक्षणय श्रीलंका तुल पावत्वागिन यानकुट ए महावैव दिखिरीमे कटयुत्त
පහසුකරාපේ රජවරු ටික එකතු වෙලා රජවරුන්ගේ මූලිකත්වයෙන් මහවැව් විධි කරනවා රජවරුන්ට අවශ්‍ය උනේ ගොවිතැන් කටයුතු වඩාත් පහසුවෙන් ජනතාවට පවත්වගෙන යන අවස්ථාව ලබා දීම ගොවිතැන් කටයුතු පහසුවෙන් පවත්වාගෙන යාමට අවස්ථාව උදා කර දීම සඳහා යාල කරා විශාල ප්‍රදේශවල භූමි එකතු කරලා ඒ සියල්ලන්ටම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදියට විශාල වැව් ගොඩනැගීම ඒ අනුව ආරම්භ කරපු විශාල වැව් ඔවුන්ගේ ජයග්‍රහණ බවට පත් වෙනවා ඒ ජයග්‍රහණ බවට පත් වෙච්ච නිසා තමයි අද දක්වා මේ වැව් ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙන්නේ ඒ වැව් ඉතා සාර්ථක ආකාරයෙන් අද දක්වාම ක්‍රියාත්මක වුණා ඒ අනුව පුතේ මහවැව් විධිකිරීම සම්බන්ධයෙන් අපිට තියෙන විශේෂ අවස්ථා ටිකක් තියෙනවා අපි එකක් කතා කරා වහින්නේ නැති කාලෙටත් ජලය ලබා ගන්න පුළුවන් වර්ෂාව නොමැති කාලෙටත් ජලය ලබා ගන්න පුළුවන් මේ වැව් තියෙන නිසා දෙවෙනි එක තමයි වැව් වල ජලය පුරව ගන්නකොට හදිසියේ ඇතිවන ගම් වතුර ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ වැව් වල ජලය පුරව ගන්නකොට හදිසියේ ඇතිවන ගම් වතුර තර්ජන ඇති වෙන්නේ නැහැ අන්නේ වාසිය එදා ජනතාවට ලැබෙනවා ඒ වගේම මහවැව් ඉදිකිරීමෙන් ලැබිච්ච තවත් වාසියක් තමයි විශාල වැව් වල ඉඳලා ගොඩාක් දුරට ජලය ගෙනියන්න පුළුවන් අර ඇල මාර්ග තනන්න යාලට හැකියාව ලැබෙනවා විශාල වැව් වල සිට ගොඩාක් ඈත ප්‍රදේශවලට ජලය රැඟෙන යාම සඳහා ගෙනියන්න අවශ්‍ය ඇල මාර්ග සකස් කරගන්න ඔවුන්ට හැකියාව ලැබුණා අන්නේ ප්‍රධාන වාසි ටික ඒ මහවැව් ඉදිකිරීමත් එක්ක ලැබෙනවා මහවැව් ඉදිකිරීමත් එක්ක විශාල වාසි රැසක් එදා ජනතාවට ලබා ගන්න හැකියාව ලැබුණා හරි ඊළඟ එක තමයි මහවැව් ඉදිකිරීමේ තාක්ෂණයත් එක්ක ඔවුන්ට විවිධ ගැටලුත් ඇති වෙනවා මහවැව් ඉදිකිරීම වාසියක් වුණා වගේම මහවැව් ඉදිකරනකොට ඔවුන්ට ගැටලු ඇති වෙනවා මොනවද ගැටලු විශාල ප්‍රමාණයේ වැව් ඉදිකරනකොට ඒ වැවට ලොකු ආරක්ෂක බැම්මක් ඉදි කරන්න ඕන. ඒ වැවට ලොකු ආරක්ෂක බැම්මක්. ශක්තිමත් බැම්මක් ඉදි කරන්න ඕන. ශක්තිමත් බැම්මක් ඉදි කරන්න නම් ඒ සඳහා විශාල ශ්‍රමිකයෝ ටිකක් අවශ්‍යයි. උපකරණ නැහැ ඉදා තිබුණේ. මිනිස්සු තමයි ඔක්කොම වැඩ කරේ. ඒ නිසා විශාල ශ්‍රමිකයන් පිරිසක් මිනිසුන් ප්‍රමාණයක් සපය ගන්න අවශ්‍ය වුණා. වැව් බැම්ම අර ජල පීඩණයට ඔරොත්තු දෙන විදියට හදන්න ඕන. විශාල බැමි හදන්න ඕන. වැවේ තියෙන සම්පූර්ණ ජලය ටික රඳව ගන්න පුළුවන් විදියට කඩාගෙන නොයන්න ශක්තිමත් ආකාරයට ඒ වැව් බැමි ඉදි කරන්න අවශ්‍ය වුණා. ඒක යාළට ප්‍රශ්නයක් වැව ඉදි කරලා ටික දවසකින් ඒ බැම්ම කඩාගෙන යනවනම් ඒ වැවේ පැවැත්මක් නැහැ ඒ වැවෙන් අරමුණු කරගත්ත දේ කරන්න බෑ ඒ නිසා ඒ අය හැම විටම වැව් බැම් ඉදි කරනකොට වැව් බැම්ම ජල ප්‍රමාණයට උචිත විදියට
ලොකු වැවක පොඩි බැම්මක් නෙමෙයි ලොකු බැම්ම ලොකු වැවක ලොකු බැම්මක් ඉදි කරනවා නැත්තම් ජලය පිරෙන්න පිරෙන්න බැම්ම කඩාගෙන යන්න පුළුවන් ඊළඟ එක තමයි මේ මහ වැව් ඉදි කරනකොට ඒ වැව සඳහා විශාල ප්‍රදේශයක් යට වෙනවා ජලයෙන් බැම්ම බැඳලා ජලය පුරවනකොට විශාල පහත් බිම් ප්‍රමාණයක් ජලයෙන් යට වෙනවා විශාල පහත් බිම් ප්‍රමාණයක් ජලයෙන් යට වෙනවා එතකොට යාලට ඒ ප්‍රදේශවල පදිංචි වෙච්ච පවුල් ටික ඉවත් කරන්න වෙනවා මොකද ජනතාව පදිංචි වෙන්නේ පහත් ප්‍රදේශවල ඉතින් බැම්ම ඉදි කරලා වතුර පුරවනකොට පහත් ප්‍රදේශ ගොඩාක්ම ජලයෙන් යට වෙනවා පහත් ප්‍රදේශ ගොඩාක් ජලයෙන් යට වෙනව නම් අන්නේ ප්‍රදේශවල ජනතාව විනත් ප්‍රදේශයක පදිංචි කරන්න අවශ්‍යයි ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාව විනත් ප්‍රදේශවල පදිංචි කරන්න අවශ්‍යයි ඒ පදිංචි කරන්න ඉඩම් දෙන්න ඕන වුණා අන්න එතකොට ඒකත් මුහුණ පාපු ගැටලුවක් වැවට යටවන බිම් ප්‍රදේශවල ජීවත් වෙන ජනයා විනත් ප්‍රදේශයක පදිංචි කිරීමේ ගැටලුව ඒ අය විනත් ප්‍රදේශයක පදිංචි කරවන්න ඕන ඒතර පදිංචි කරවන්න ගියාට පස්සේ ගැටලුවක් තියෙනවා ඒ අය කැමති ප්‍රදේශය තමයි පදිංචි කරවන්නට තෝරගන්න වෙන්නේ එතන ගැටලුවක් තියෙනවා ඊළඟ එක තමයි වැව් බැම්මට පහළ ප්‍රදේශවල ගම්මාන තියෙනවා වැව් බැම්මට පහළ ප්‍රදේශවල ගම්මාන තියෙනවා ඒ ගම්මාන වලට හානියක් නොවෙන්න තමයි වැව් බැම්ම ඉදි කරන්න ඕන ටිකක් ශක්තියෙන් අඩු බැම් ඉදි කරොත් මුණ වේලාවක හරි බැම්ම කඩාගෙන ගිහිල්ලා ඒ පහළ ප්‍රදේශවල ගම්මාන යට වෙන්න පුළුවන් පහළ ප්‍රදේශවල ජනතාවගේ වගාබිම් විනාශ වෙන්න පුළුවන් ඒ නිසා ඉදි කරන බැම්ම ඉතා ශක්තිමත්ව හොඳ අත්තිවාරමකින් යුතුව ඉදි කරන්න කටයුතු කරා අන්නේ ඉදි කරන කටයුතු කිරීම ලොකු අභියෝගයක් බවට යාලට පත් වෙනවා ඊළඟ බැම්ම ඉදි කරන්න වැවක් හදන්න සුදුසු ස්ථානයක් තෝරගන්න ඕන පොඩි කඳු දෙකක මුදුන් යා කරලා තමයි බැම්ම බඳින්න ඕන පොඩි කඳු දෙකක මිටි කඳු දෙකක මුදුන් දෙක යා කරලා ඒ අතර ප්‍රදේශය බැම්මක් බවට පත් කරන්න ඕන කඳු මුදුන් දෙක අතර ප්‍රදේශය ලොකු බැම්මක් බවට පත් කරන්න ඕන ඒ කඳු මුදුන් දෙක අතර ප්‍රදේශයෙන් ගඟකුත් ගලාගෙන යන්න ඕන කඳු මුදුන් දෙක අතර ප්‍රදේශයෙන් ගඟක් ගලාගෙන යනකොට මේම කඳු දෙකක් තියෙනවනම් මෙන්න මෙහෙම ගඟක් ගලාගෙන යන්න ඕන ගඟ අතරේ තියෙන ඒ ප්‍රදේශය බැම්මක් බවට පත් කරන්න අවශ්‍යයි. ඒතර කඳු මුදුන් දෙක යා කරලා ඒ අතරේ තමයි මේ බැම්ම බඳින්නේ. ඒ අතරේ බැම්ම බැඳලා පස්සේ එතනින් උඩහ කොටසේ බැම්මට උඩු පැත්තේ වතුර පාර එන පැත්තේ වතුර ටික ඔක්කොම පිරෙනවා. වතුර ටික ඔක්කොම පිරීලා ලොකු වැවක් බවට පත් වෙනවා. ඒතර ලොකු වැවක් කරන්න නම් හොඳ කඳු මුදුන් දෙකක් සම්බන්ධ කරලා බැම්ම බඳින්න අවශ්‍යයි. අන්න එතකොට ගංගාව හරස් කරලා බැමි බඳිනකොට හොඳම භූමි ප්‍රදේශ තෝරා ගැනීම ඔවුන්ට ගැටලුවක් වුණා. අභියෝග කියන්නේ ඔවුන් මුහුණ පාපු ගැටලු. අභියෝග කියන්නේ ඔවුන් මුහුණ පාපු ගැටලු ඊළඟට හදන බැම්ම එයාලා හදන බැම්ම
වතුර කාන්දු නොවෙන්න පහළ පැත්තේ වතුර ටික ගලා නොයන විදියට ජලය කාන්දු නොවන විදියට හොඳට ප්ලාස්ටික් දාලා තද කරලා තමයි හදන්න ඕන පස් යොදලා කලුගල් නොයදා තද කරලා ඒ කලුගල් දැම්මහම තද වෙන ප්‍රමාණය අඩුයි ඒ වෙනම දාන්න තද කරන්න පුළුවන් පස් දැම්ම බැඳහම ඒකත් හරියට පොඩි කඳු පටියක් වගේ කඳු තීරයක් වගේ ඒක එක කෙලින්ම උඩට ලම්බකව කෙලින්ම උඩට බඳින්නේ නැහැ ඒක දැම්ම බඳින්නේ මෙහෙම ආනතව මෙහෙම දැම්මේ පල්ලෙහා හරිය ගොඩාක් විශාලයි ගොඩාක් මහතයි උඩහට එන්න එන්න දැම්ම ටික ටික පටුයි ඒ විදියට දැම්ම ඉදි කරන්න කටයුතු කරා එදා වාරි කටයුතු සම්බන්ධ රජවරු සහ ජනතාව එතකොට ඒ අය වාරි ඉංජිනේරුවෝ වගේ අවශ්‍ය වැඩ ටික කරේ එතකොට අද දක්වා ඒ වැව් පැවතෙන්නේ ඒ වැව් වල හොඳ තාක්ෂණයක් ගබඩා වෙච්ච නිසා හොඳ තාක්ෂණයක් ඒවයි ඇතුළත් වෙලා තියෙන නිසා අන්න ඒ විදිහට පුතේ වැව් විදි කරන්න එදා ජනතාව කටයුතු කරා අපි ඒ ටික ලියාගමුද ලියන පුතේ මාතෘකාව මහවැව් තැනීම නිසා පොඩි මාතෘකාවක් දාන්න මහවැව් තැනීම නිසා මහවැව් තැනීම නිසා ලාංකිකයන් ලබාගත් ජයග්‍රහණ මහවැව් තැනීම නිසා ලාංකිකයන් ලබාගත් ජයග්‍රහණ මහවැව් තැනීම නිසා ලාංකිකයන් ලබාගත් ජයග්‍රහණ ලාංකිකයන් ලබාගත් ජයග්‍රහණ ඒ යටතේ පහළට ලියන්න ඒ යටතේ පහළට ලියන්න 1 මහ වැව් වල මහවැව්වල මහවැව්වල වැඩි ජල ප්‍රමාණයක් වැඩි ජල ප්‍රමාණයක්
මහලැව්වල වැඩි ජල ප්‍රමාණයක් රඳවා ගත හැකි නිසා වැඩි ජල ප්‍රමාණයක් රඳවා ගත හැකි වූ නිසා රඳවා ගත හැකි වූ නිසා නියං කාලවලදී නියං කාලය වහින්නේ නැති කාලය නියං කාලවලදී ජල හිගය අවම වීම 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 දෙවෙනි එක විශාල වැව්වල ඇති ජලය විශාල වැව්වල ඇති ජලය විශාල වැව්වල ඇති ජලය ඇලමාර්ග තුලින් ඇලමාර්ග තුලින් කුඩා වැව්වලට ඇලමාර්ග තුලින් කුඩා වැව්වලට සපයාගත හැකි වීම කුඩා වැව්වලට සපයාගත හැකි වීම සපයාගත හැකි වීම තුන්වෙනි එක විශාල වැව්වල ජලය විශාල වැව්වල ජලය
रंगने आमट विशाल वेव्वल जलय रंगने आमट दिगु एलमार्ग दिगु एलमार्ग दिगु एलमार्ग इदिकिरीमट यमुवीम दिगु एलमार्ग इदिकिरीमट यमुवीम दिगु एलमार्ग इदिकिरीमट यमुवीम ඊළඟක විශාල වැව්වල විශාල වැව්වල जलय पुरवागत हकीूनिसा जलय पुरवागत हकीूनिसा जलय पुरवागत हकीूनिसा गंगवतुरद पालनय वीम गंगवतुरद पालनय वीम गंगवतुरद पालने वीम एटिकली उदे पुदे एटिकली आगात दापी दारू उटिक हरी में आपे राटी हैटी ने विदुरिय विसां दिकिरीम नेद विदुरिय विसां दिकिरीम में आपे राटी हैटी දැනුවත් කිරීමක් මොනවත් නැතුවත් කරනවා හරි එතකොට ක්ෂණික ක්‍රියාමාර්ග නිසා තමයි මේ වගේ දේවල් වෙන්නේ ත්‍රිපදී අපි කතා කරා මහවැව් ඉදිකරන්න ඔවුන් යොමු වෙන්න හේතු මහවැව් ඉදිකිරීමට ඔවුන් යොමු වෙන්න හේතු කතා කරා මම උගන්වන්නේ හොඳට ඇහෙනවද කැඩි කැඩි දැහෙන්නේ හොඳට ඇහෙනවද පුතේ රයිට් හොඳට ඇහෙනවනේ එහෙනම් අහන් ඉමු
ඊළඟට මෙන්න මේ වැව් ඉදිකරනකොට අපේ අය මුහුණ දීපු ප්‍රශ්න තියෙනවා. අපේ අය මුහුණ දෙන ප්‍රශ්න තියෙනවා. මේ මහ වැව් ඉදිකිරීමේදී මුහුණ දීපු අභියෝග ඒ අයට විවිධ ගැටලු වලට මුහුණ පෑමට සිදු වුණා. මහ වැව් ඉදිකරනකොට ඒ අය විවිධ ගැටලු වලට මුහුණ පානවා. මොනවද ගැටලු? ලොකු වැව් ඉදිකරනකොට ඒ ලොකු වැව ඉදිකරන්න හොඳ කඳු මුදුන් දෙකක් අවශ්‍ය වුණා. ශක්තියෙන් වැඩි හොඳ කඳු මුදුන් දෙකක් අවශ්‍ය වෙනවා මහ වැව තුල බැම්ම ඉදිකරන්න. ලොකු බැම්මක් නිසා බැම්මේ දෙකලවර ගොඩක් ශක්තිමත් වෙන්න ඕන. ඒ වගේම බැම්ම ඉදිකරන පාමුල බිම බැම්ම ඉදිකරන පටන් ගන්න තැන ශක්තිමත් වෙන්න ඕන. ශක්තිමත් වෙන්න ඕන. අපි හදන බැම්මේ පදනම ශක්තිමත් වෙන්න ඕන. දැන් මඩ සහිත කුඹුරක අපි බැම්මක් ඉදිකරොතින් ඒ බැම්ම එන්න එන්න ගිලා බහින යටට නේද? මඩ සහිත කුඹුරක අපි බැම්මක් ඉදිකරොත් ඉදිකරන්න ඉදිකරන්න එක ගිලා බහිනවා. දෙපැත්තට තුනී වෙලා යනවා. හැබැයි ගොඩ පසක ශක්තිමත් පසක බැම්ම ඉදිකරොතින් ඒක ශක්තිමත්ව සම්බන්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි පොළව තුල තියෙන පිහිටා තියෙන පාෂාණය. පොළව ඇතුලේ තියෙන පිහිටා තියෙන. දැන් මේ පොළවේ තියෙනනේ පුතේ පස් තියෙනවා, සමහර තැන්වල මඩ තියෙනවා, සමහර තැන්වල වැලි තියෙනවා, ගල් ගෙඩි තියෙනවා, විවිධ දේවල් තියෙනවා. අපි පස් ටිකක් දාලා ගොඩ කරනකොට එතන යට ටික හයියනම් ශක්තිමත් නම් එතන බැම්ම ඉදිකරන්න පහසුයි. ඔය නිවාස ගොඩ නැගිලි අත්තිවාරම් දානකොට වලවල් හාරලා කොන්ක්‍රීට් පුරවලා ඒ අත්තිවාරම ශක්තිමත් කරනවා. වලවල් හාරලා කොන්ක්‍රීට් පුරවලා අත්තිවාරම ශක්තිමත් කරනවා. මොකටද? ගිලා බහින එක වළක්වන්න. එහෙනම් වැව් බැම්ම ඉදිකරනකොට ඒ අය මේ අත්තිවාරම ශක්තිමත් කරා. ශක්තිමත් තැන් තෝරගත්තා. විශේෂයෙන් වැව් බැම් ඉදිකරනකොට එතන යට පොළවේ තියෙන කළුගල් ගැන අවධානය යොමු කරා. ඒ පාෂාණ ශක්තිමත් පාෂාණ වෙන්න ඕන. ශක්තිමත් පාෂාණ වෙන්න ඕන. අන්න ඒ විදියට පිහිටි ස්ථානය ශක්තිමත් පිහිටීමක් වශයෙන් තෝරාගත්තා. ජනතාව පදිංචි වෙලා ඉන්නවනම් එයාල ගැන අවධානය යොමු කරා. ජනතාව පදිංචි වෙලා ඉන්නවනම් ඒ අය ගැන අවධානය යොමු කරා. ජනතාව ඒවැ ඉවත් කරන්න අවශ්‍යයි, අවශ්‍යයි ඉවත් කරා. බැම්මට පහළ ප්‍රදේශවල තවත් පිරිසක් පදිංචි වෙලා ඉන්නවනම් ඒ අය ගැන අවධානය යොමු කරා. ඇයි ඒ? බැම්ම කඩාගෙන ආවොත් ගම්මානයේම යට වෙනවා. බැම්ම කඩාගෙන ආවොත් ගම්මානයේම යට වෙනවා. ඒ නිසා ඒ අය ගැන අවධානය යොමු කරා. ඊළඟට වැව් ඉදිකරනකොට එයාලා පුළුවන් තරම් වැව ඉදිකරන්නේ තවත් ගොඩක් ප්‍රදේශවලට ජලය ගෙනියන්න පුළුවන් ආකාරයට. ප්‍රදේශයේ ටිකක් උස තැන්වල, පොඩ්ඩක් හෝ උස තැන්වල තමයි වැව් ඉදිකරන්නේ. නැත්නම් තවත් ප්‍රදේශ ජලය ගෙනියන්න බෑනේ. අන්න ඒ විදියට වැව ඉදිකරනකොට ඒ අයට ප්‍රශ්න ගොඩකට උත්තර හොයන්න ඕන. සමහර තැන්වල කඳු තියෙනවා. කඳු අතර තියෙන පොළව හයිය නැහැ.
සමහර තැන්වල කඳුත් තියෙනවා පොළවත් හයියයි. හැබැයි ඒ අතරේ ගඟක් නැහැ. ගඟක් ගලාගෙන යන්නේ. ඔක්කොම දේවල් තියෙනවා. තියෙන ප්‍රශ්නය තමයි ඒ බැම්ම හදන්න සූදානම් තැනට පල්ලෙහා ලොකු ගම්මාන තියෙනවා. ඒතරේ ගම බේර ගන්නත් ඕන. මෙන්න මේ වගේ විවිධ අභියෝගවලට මුහුණ දුන්නා. හැබැයි අභියෝග ටික යාලා ජයග්‍රහණය කරනවා. හැම තැනක්ම ශක්තිමත් ආකාරයට ස්ථාවරව සකස් කරා. ඉතින් විශේෂයෙන් වැව් බැම්ම. පස් දාලා තලලා වැව් බැම්ම හැම විටම ආරම්භ කරන හරිය. පල්ලෙහා ප්‍රදේශය, පාමුල ප්‍රදේශය විශාල ලෙස වැව ලොකු වෙනකොට බැම්මේ අත්තිවාරම විශාල කරන පොඩි වැවක් නම් අත්තිවාරම පුංචි එකක්. ඒ අත්තිවාරම දාපු තැන ඉඳලා බැම්ම ඉහළට එසවෙනකොට ඒ ගානටම උඩ ප්‍රදේශෙත් පල්ල නැහැ. වැව් බැම්මේ පහළ කොටස වගේම උඩ කොටසත් පළල නැහැ. පහළ කොටස ගොඩාක් පළලයි, උඩ කොටස පළලින් ටිකක් අඩුයි. ඇයි? පල්ලෙහා හරියට තමයි අධික පීඩනයක් ඇති කරන්නේ. පහළ ප්‍රදේශවලට පීඩනය වැඩි නිසා ඒ හරියේ බැම්ම ටිකක් විශාල ලෙස ඉදි කරන්න කටයුතු කරා. හරිනේ? රයිට්. චූටි මාතෘකාවක් දාන්න පුතේ. මහවැව් ඉදිකිරීමේදී චූටි මාතෘකාවක් දාන්න. මහවැව් ඉදිකිරීමේදී මහවැව් ඉදිකිරීමේදී මහවැව් ඉදිකිරීමේදී මුහුණ දුන් අභියෝග මහවැව් ඉදිකිරීමේදී මුහුණ දුන් අභියෝග පහළට යන පුතේ එක වැව් බැමි ඉදිකරන විට එය ඉතා ශක්තිමත් ලෙස ඉදිකළ යුතු විය
ඉදිකල යුතු විය ඒකට හේතුව ලියන්න මෙහෙම ඒකට හේතුව වරහන් ඇතුළේ ඉවත් කමක් නැහැ හේතුව ලියන්න වරහන් ඇතුළේ ඉවත් කමක් නැහැ නැත්නම් වෙනම ලියවත් කමක් නැහැ හේතුව ලියා ගන්න මෙහෙම බැම්මට පහළ ප්‍රදේශවල බැම්මට පහළ ප්‍රදේශවල බැම්මට පහළ ප්‍රදේශවල නිවාස හා වගාබිම් මෙමනම් නිවාස ඇතුළු ගම්මාන සහ නිවාස ඇතුළු ගම්මාන සහ නිවාස ඇතුළු ගම්මාන සහ ගම්මාන සහ වගාබිම් පැවතීම ගම්මාන සහ වගාබිම් පැවතීම දෙවෙනි එක කඳු මුදුන් දෙකක් අතර කඳු මුදුන් දෙකක් අතර කඳු මුදුන් දෙකක් අතර පටු නිම්නයකින් පටු නිම්නයකින් යුතු කපොල්ලක් කපොල්ලක් පැවතීම කපොල්ලක් පැවතිය යුතු වීම කපොල්ලක් පැවතිය යුතු වීම පැවතිය යුතු වීම ඊළඟ එක බැම්ම සැකසි බැම්ම ඉදිකිරීමට බැම්ම ඉදිකිරීමට සුදුසු ශක්තිමත් සුදුසු ශක්තිමත් බැම්ම ඉදිකිරීමට සුදුසු ශක්තිමත් සුදුසු ශක්තිමත් අත්තිවාරමක් සහ අත්තිවාරමක් සහ අත්තිවාරමක් සහ ශක්තිමත් පදනමක් ශක්තිමත් පදනමක්
ශක්තිමත් පදනමක් තිබිය යුතු වීම තිබිය යුතු වීම ඊළඟ ඊළඟ කරුණ යන්න මහවැව් විධිකරණ විට महावैव विधिकरण विट महावैव विधिकरण विट जलपीडने दरागत है कि परिधि जलपीड़ने दरागत है कि परिधि बैम खवाकार लिसे बैम खवाकार लिसे चापी आप वागे බැම්ම කවාකාර ලෙස කවාකාර ලෙස ඉදිකර තිබීම ඉදිකර තිබීම डेलियान चोड़ मात्र का आवाक चोड़ मात्र का दान महावैव इदिकिरी में महावैव इदिकिरी में महावैविधिकरीमें ताक्षणेय महावैविधिकरीमें ताक्षणेय महावैविधिकरीमें ताक्षणेय महावैव उदिक्रीमे ताक्षणेय ए अर्थ लिया ने क पहल अर्थ लिया ने क एक වැව් ඉදිකිරීමට අවශ්‍ය ශ්‍රමය වැව් ඉදිකිරීමට අවශ්‍ය ශ්‍රමය මහ වැව් ඉදිකිරීමත් සමග එහි කටයුතු සඳහා විශාල ශ්‍රමයක් එහි කටයුතු සඳහා විශාල ශ්‍රමයක් විශාල ශ්‍රමයක් අවශ්‍ය වීම
විශාල ශ්‍රමයක් අවශ්‍ය වීම දෙවෙනි එක වැවේ ප්‍රධාන අංග වැවේ ප්‍රධාන අංග වැවේ ප්‍රධාන අංග තාක්ෂණානුකූලවම වැවේ ප්‍රධාන අංග තාක්ෂණානුකූලවද තාක්ෂණානුකූලවද පවත්වාගෙන යාම පවත්වාගෙන යාම පවත්වාගෙන යාම තුන්වෙනි එක වැව් ඉදිකරන වැව් ඉදිකරන වැව් ඉදිකරන සෑම කටයුත්තකදීම සෑම කටයුත්තකදීම රජු මැදිහත්ව කටයුතු කිරීම රජු මැදිහත්ව කටයුතු කිරීම ඊළඟ එක ජලය නොමැති විශාල ප්‍රදේශ ප්‍රමාණයක් වගාවන්ට යොදාගත හැකිවීම ජලය නොමැති විශාල ප්‍රදේශයක් වගාවන්ට යොදාගත හැකිවීම ඊළඟ ඉදිකරන වැව් බැමි ඉදිකරන වැව් බැමි ඉදිකරන වැව් බැමි ඉතා ශක්තිමත් ලෙස ඉතා ශක්තිමත් ලෙස වැව ඇතුළතට නිරනසේ වැව ඇතුළතට නිරනසේ වැව ඇතුළතට නිරනසේ ඉදිකිරීමට කටයුතු කිරීම
ඉදිකිරීමට කටයුතු කිරීම right ඔන්න අපි කතා කරා වැව් ඉදිකිරීමට හේතු ටික ඔවුන් මුහුණ දීපු ප්‍රශ්න ටික ඒවට භාවිතා කරපු තාක්ෂණය මම තාක්ෂණේ චුට්ටයි කතා කරේ වැවේ ප්‍රධාන අංග වලින් පේනවා පැරණන් සතු තාක්ෂණය වැවේ ප්‍රධාන අංග මම ඒ ටික කියලා දුන්නේ නැහැ තාක්ෂණේ පාවිච්චි කරා කියලා විතරයි කිව්වේ නැත්නම් ආයෙ ලියන්න වෙනවනේ තාක්ෂණේ පාවිච්චි කරා කියලා විතරයි කිව්වේ ඒවට මොනවද කරේ කියන එක අපි ලිව්වේ නැහැ වැවේ ප්‍රධාන හැම අංගයක්ම වැව් බැම්ම විසෝකොටුව සොරවුව රළපණාව මේ වගේ ගොඩක් දේවල් තියෙනවා ඒ හැම කාර්යයක්ම තාක්ෂණයෙන් හදලා තියෙන්නේ ඒ ඔක්කොම තාක්ෂණයෙන් හදලා තියෙන්නේ එතකොට අනේ සඳහා අවධානය යොමු කරා පැරන්න වැව් බැම්ම සොරවුව මේ හැම කොටසක්ම හොඳ තාක්ෂණයකින් अभियोग प्रधान वेवे प्रधान वेवे प्रधान अंगटिकीन एक विविध अरमुन सार्थक अंगटिक हदलतीन वेवेम भूम ताक्षणिक हदलतीन हदन तोरगण तेन प्रधान अंगटिक ඒ අංග ටික අපි එකින් එක කතා කරමු අනේ අපේ දරුවෝ හැම කෙනාම හැම දරුවෙක්ම පුතේ අටේ පන්තියේ පළවෙනි පොත ෆොටෝකෝපියක් ගහලා තියාගන්නකෝ අටේ පන්තියේ පළවෙනි පොත ෆොටෝකෝපිය පළවෙනි පිටුව පළවෙනි පාඩම sorry අටේ පන්තියේ පළවෙනි පාඩම ෆොටෝකෝපියක් ගහලා තියාගන්නකෝ ඉතින් පාඩම ඉගෙන ගන්න හරි ලේසි අනේ පාඩම ඉගෙන ගන්න හරි ලේසි දැන් අපි අද ඉගෙන ගත්තේ ගොඩාක් වැදගත් කොටස මහවැව් ඉදිකරන්න හේතු ඒ වැයිදි මුහුණ දීපු ප්‍රශ්න ඒ බැමි ඉදිකරනකොට වැව් ඉදිකරනකොට අවධානය යොමු කරපු තත්වයන් ඒ කියන්නේ ඒවා අනිත් ඒවාට හානියක් වෙනවද අනිත් වැව් හිඳිල යන්න පුළුවන්ද අනිත් වැව් වලට ජලය ගෙනියන්න බැරි වෙයිද මේ ඔක්කොම ගැන හොයලා තමයි මහවැව් විදි කරන්න පටන් ගත්තේ. මහවැව් විදි කරන්න පටන් ගත්තේ සියලුම දේවල් ගැන සොයා බලන. හරි. ඒ සඳහා තාක්ෂණය භාවිත කරා පුතේ වැවේ ප්‍රධාන අංග ටික අපිට තියෙන්නේ. මේ අද විදුලිය විසන්ධි වීමක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා පුතේ මම වැවේ ප්‍රධාන අංග ටික ලබන සතියේ කතා කරන්නම් හොඳේ. අද කතා කරන්න බෑ මේ ලයිට් නැතුව බෝඩ් එකේ ලියන්න බෑනේ වැවේ ප්‍රධාන කොටස් ටික අපිට අඳින්න ඕන අපි ඒක ලබන සතියේ කතා කරමු එනවා උගන්නපු ටික බලා ගන්න අච්චුපත හොයාගෙන පළවෙනි පාඩම ෆොටෝකෝපියක් ගහ ගන්න අච්චුපත හොයාගෙන පළවෙනි පාඩම ෆොටෝකෝපියක් ගහ ගන්න අපි වැවේ ප්‍රධාන අංග ටික ලබන සතියේ කතා කරමු වැවේ ප්‍රධාන අංග ටික ලබන සතියේ කතා කරමු. දැන් අපේ දරුවෙක් යව මුදල් ගෙවන්න ඕනද පන්තියට කියලා. ඔව් ඔව් අකුර ඇකඩමියකින් කියලා තියෙන්නේ නේද? ඔයාලට සාධාරණ පන්ති ගාස්තුවක් තියෙන්නේ.
ඒ මුදල ගෙවලා පන්තිර සම්බන්ධ වෙන්න. ඔයාලට අදාළ විස්තරය ඇති ඇවිල්ලා. හරිනේ. ඒ අදාළ විස්තරයට අනුව මුදල් ගෙවීම සිදු කරන්න. හරි එන හැමෝටම ආයුබෝවන්.